ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද දෙසැම්බර් මාසේ 27 වෙනිදා. හරියටම කිව්වොත් 2020 වසරේ අවසන් ඉරිදාව තමයි අද අපි ඔබ හමුවන්නේ. විශේෂයෙන්ම සතියන්ත ජාතික පුවත්පත්වලට අවධානය යොමු කරන්නට කලින් මතක් කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි දැන් මේ වසර ගත්තහම මේ වසරේ අවසන් දින කිහිපයේ ගෙවිලා යන්නේ. මේ වසරේ මාර්තු මාසෙ ඉඳලා වගේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක අපට ජීවත් වෙන්න සිද්ධ වුණා. ජීවිතයේ යම් යම් වෙනස්කම් සිදු වුණා. අපි සැලසුම් කරලා තිබුණු වැඩසටහන් යම් ආකාරයකට වෙනස් කරන්න සිදු වුණා. ඇතැම් වෙලාවට අතපසු වෙන්නට ඇති. නමුත් අලුත් වසරක් දැන් උදා වෙන තව දින කිහිපයයි තියෙන්නේ අලුත් බලාපොරොත්තුත් එක්ක. විශේෂයෙන්ම මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අපි ඉදිරියට ජීවත් වෙන්නේ කොහොමද? මේ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒකට තියෙන ප්‍රධාන විසඳුමක් තමයි මේ සඳහා ඖෂධයක් නිර්මාණය වෙනවාද නැද්ද කියන කාරණේ. මේ සම්බන්ධයෙන් රටවල් රැසකින් සුබවාදී පණිවිඩ මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඇතැම් වෙලාවට මේ COVID වෛරසය වෙනස් වීම පිළිබඳව තොරතුරු විවිධ රටවලින් වාර්තා වෙනවා. කොහොම වුණත් මේ වෙනකොට මේ වසංගතයට එරෙහිව එන්නත් කිහිපයක් නිපදවන්න රටවල් කිහිපයක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ එන්නත් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවාද? මේ සම්බන්ධයෙන් තමයි අද සතියන්ත පුවත්පත් බොහොමයක මුල් පිටුවේ ප්‍රධාන පුවත වෙන් වෙලා තියෙන්නේ. අපි මෞබිමටයි යන්නේ. මෞබිමේ තියෙනවා කොවිඩ් මඩින ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියාවෙන් ලංකාවට කියලා සාකච්ඡා තවදුරටත් පවත්වනවලු. ඉන්දියාවේ මහා පරිමාණ සමාගම් පහක් නිෂ්පාදනයට සූදානම් වෙලා ඉන්නවලු. තවත් රටවල නිපදවන්න සූදානම් වෙලා තියෙන අනෙකුත් එන්නත් ගැනත් මේ වෙනකොට සාකච්ඡා සොයා බැලීම් සිදු කරලා තියෙනවා. මහා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ්හි නිෂ්පාදනය කරන කොවිඩ් මර්ධන එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරන අවස්ථාවේදී එයින් සෑහෙන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි වුණු ඇතැයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විශ්වාසය පළ කර බව ජනාධිපති දේශ උපදේශක ලලිත් වීරතුංග මහත්මය සඳහන් කරලා තියෙනවා. මේ කොවිඩ් එන්නතක් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන කටයුතු වල ප්‍රධානියා ලෙස පත් කරලා තියෙන්නේ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මයා. එතුමන්ගේ මූලිකත්වයෙන් සෞඛ්‍යංශ බලධාරීන්ගේ මැදිහත් වීම තුළ මේ වන විට විවිධ එන්නත් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ විවිධ සාකච්ඡා පැවැත්වෙනවා. අද පුවත්පත්වලේ ගැන සඳහන් වෙද්දී ලංකාදීපයත් වාර්තා කරනවා කොවිඩ් නසන රුසියානු එන්නත ලංකාවට ගේන්න සාකච්ඡා පවත්වලා තියෙනවලු. COVID-19 වෛරසය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් පහ එන්නත මෙරට ගෙන්වා ගැනීම කරෙහි රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලයි ලංකාදීපය අද මුල් පිටුවේ තොරතුරක් වාර්තා කරන්නේ. කොවිඩ් නසන්න රුසියානු එන්නත ලංකාවට ගේන්නත් මේ වෙනකොට සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. ඊට පස්සේ දිවයින ඉරිදා සංග්‍රහයත් මේ එන්නත පිළිබඳව තොරතුරු වාර්තා කරනවා මෙන්න මේ විදිහට. මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය තීන්දු කරයි කියන ශීර්ෂ පාඨයත් එක්ක මේ විදිහට එන්නතක් ගෙනාවොත් කාටද මේ එන්නත දෙන්නේ? ඒ පිළිබඳ තීන්දුවක් අරගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත COVID-19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගයේ වැළඳීම නිසා මිය යෑමේ අවදානමක් ඇතිවිය හැකි පුද්ගලයන්ට බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කරලා තියෙනවා කියලායි අද වාර්තා කරන්නේ. විශේෂයෙන්ම ඒ අනුව දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා නිදන්ගත රෝග වැනි කොවිඩ් රෝගයේ වැළඳීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට පළමුව මෙම එන්නත ලබා දෙන බව ඇමතිවරිය සඳහන් කරලා තියෙනවා. දෙවනුව කොරෝනා මර්ධන කටයුතු වල යෙදෙමින් රෝගයේ ආසාදනයීමේ අවදානම් සහිත රැකියාවල් නිරත සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂකංශ සමාජිකයන් වෙත ලබා දෙන බවත් පැවසූ ඇමතිවරිය ඒ අනුව මෙරට ජනතාවගෙන් පහෙන් එකකට මෙම එන්නත ලබා දිය හැකි බව ප්‍රකාශ කරලා තියෙනවා. මෙම එන්නත 2021 වසර ඇතුළත ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟත්වය පළ කරලා තියෙනවා කියලායි අද දිවයින ඉරිදා සංග්‍රහය ගැන තොරතුරු වාර්තා කරන්නේ. ඉන් අනතුරුව ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා වෙන තොරතුරුකට අපි යන්නට සූදානම් වෙනවා. කොරෝනා එන්නත ලංකාවට ගෙනෙන දවස පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් විශේෂයෙන්ම රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහත්මයා වගේම වෛද්‍ය නවීන්ද සොයිසා මහත්මයා සමග සාකච්ඡාවක් තියෙනවා. කොවිඩ් වසංගතය ගැලවීම සඳහා ඇති එන්නත ලැබෙන දිනය පිළිබඳ ශ්‍රී ලංකේ ජනතාව දැඩි බලාපොරොත්තුවක් ඇතිවයි කටයුතු කරන්නේ. ඒට හේතුව මේ වසංගතයේ පැතිර යන වේගය, මිය යන සංඛ්‍යාවද එන්න එන්නට වැඩිවෙමින් පවතිනවා. මේ තත්ත්වය නිසා එන්නතක් ලැබෙයිද කියන කාරණය පිළිබඳ මේ සාකච්ඡාවේදී අවධානය යොමු කරලා තියෙනවා. මේ මොහොතේ අපිට නොමිලේ ලැබෙන ටික දෙන්නේ කොහොමද කියන එක ගැන සෙවීමට කමිටු තුනක් පත් කරලා තියෙනවලු. මුදල් සොයා ගැනීම පිළිබඳ එක් කමිටුවක්, පළමුව දෙන්නේ කාටද කියලා තීරණය කරන්න තවත් කමිටුවක්, එන්නත මෙරට යොදා ගැනීම පිළිබඳ තවත් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු තුන සුදුසු එන්නත තීරණය කරයි කියලයි මේ සාකච්ඡාවේදී අනාවරණය කරලා තියෙන්නේ. අපි බොහෝ විට ඔක්ස්ෆර්ඩ් එන්නත ගෙනීමට ඉඩ තියෙන බව ආරංචි, ඒක බිලත් අඩුයි, රටට ගැලපෙනවා. පවතින ශීතකරණ තුළ පවත්වාගෙන යා හැකිලු
තියෙන පහසුකම් වලින් එන්න පවත්වා ගන්නත් පුළුවන් අඩුම වශයෙන් එන්නත මාර්තු හෝ අප්‍රේල් මාසයේ වෙන විට ලැබෙන්නට ඉඩ තියෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ මේ වෙන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් තුනක් ඉදිරිපත් වෙලා තියෙනවා ඒ සියල්ලටම අනුමැතිය ලැබෙවි කියලා විශ්වාසයක් පළ කරලා තියෙනවා මේ ලිපියෙන් සඳහන් වෙනවා අපිට ගැළපෙන්නේ ප්‍රතිදේහය හැදෙන්නේ නැති එකක් මිලෙන් අඩුයි කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලායි සඳහන් කරලා තියෙන්නේ ඒ පිළිබඳව අද එන්නත් පිළිබඳව මේ කාරණා පිළිබඳව අද ඒ විදිහටයි තොරතුරු බොහොමයක්ම වාර්තා කරලා තියෙන්නේ අපි පුවත්පත් වලින් ඒ පිළිබඳව උපුටා ගත්ත මුලින්ම අපි ඊළඟට යනවා සිළුමිණ පුවත්පතට සිළුමිණ පුවත්පතේ අද වාර්තා වෙන තොරතුරු මොනවද කියලා සොයලා බලන්නට අනිවාර්ය විශ්‍රාමය වුවොත් 125ක් වන්දි කියන ශීර්ෂ පාඨයක තොරතුරක් වාර්තා කරලා තිනවා අපි ඒ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගියන නියමිතයිලු රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ පෞද්ගලික අංශවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැනීම හෝ ආයතනයේ අවශ්‍යතාවන් මත සේවය අවසන් කිරීම වෙනුවෙන් උපරිම 125ක් දක්වා වන්දි ගෙවීමට අදාළ පනත් කෙටුම් පද මේ වන විට සකස් කරමින් පවතින බව කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල සිල්වා මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කඩිනමින් සකස් කරමින් පවතින බවත් ඉදිරි මාස කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කරලා තියෙනවා. රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල පෞද්ගලික අංශවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම යවනවා නම් ඔවුන්ට 125ක වන්දි මුදලක් ලබා දෙන්න අදාළ පනත තමයි ඒ විදිහට මේ වෙනකොට සකස් කරමින් තියෙනවා කියලා අද සිළුමිණ ප්‍රධාන පුවත විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරුව ඖෂධ නිෂ්පාදනයෙන් කෝටි 275ක ඉතිරියක් වෙලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. මෙතෙක් රුපියල් කෝටි ගණනක් ගෙවා මෙරට ගෙන්නූ සුවිශේෂ ඖෂධ ගණනාවක් මේ වසර ඇතුළත මෙරටම නිපදවීම මගින් රුපියල් කෝටි 275ක ප්‍රතිලාභ ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශ කරලා තියෙනවා. ලංකාවේ බොහෝ ඖෂධ නිෂ්පාදනය කරන්න පියවර රැසක් ගත්ත ඒ අනුව කෝටි 275ක් ඉතිරි වෙලා තියෙනවා පහුගිය අවුරුද්දේ ලංකාවට. ඒ ගැන තොරතුරු වාර්තා වෙද්දී පළමු සංචාරක කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා වසරට ආසන්න කාලයක් සංචාරකින්ගේ පැමිණීම නවත්වලා දාලා තිබුණා. දැන් ඔන්න පළමු සංචාරක කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙනවා කියලායි වාර්තා වෙන්නේ. ගෝලීය කොවිඩ් වසංගතයෙන් පසුව ලංකාවට පළමු සංචාරක කණ්ඩායම හෙට යුක්‍රේනයේ ක්‍යූ අගනුවර සිට මෙරට පැමිණි බව රුසියාවේ හිටපු තානාපතිවරයා සඳහන් කරලා තියෙනවා. උදයන්ග වීරතුංග මහත්මයා ඒ පිළිබඳවයි අද තොරතුරු වාර්තා කරන්නේ. පළමු සංචාරක කණ්ඩායමයි හෙට ඒ විදිහට දිවයිනට පැමිණීම නිමිතව තිබෙන්නේ යුක්‍රේනයේ සිට. ඉන් අනතුරුව තවත් තොරතුරකට අපි යන්නට සූදානම් වෙනවා. ආගමික මණ්ඩලයක් පත් කරලා තියෙනවා, විවස්ථාවට ඇතුළත් කරලා තියෙනවා. ආගමික මණ්ඩලයක් විවස්ථාවට ඇතුළත් කරන්න කියලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. යෝජිත නව විවස්ථාව තුළ ආගමික කටයුතු පිළිබඳ ඇමතිවරයා යටතේ ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පිහිටුවන්නයි යෝජනා කරන බවත්, ඒ මගින් අන්තර් ආගමික ගැටලු ආගමික ගැටුම් බවට පත් නොවී නිදාකරණය කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් කොළඹ අගරාද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරලා තියෙනවා. අලුතින් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ යෝජනා මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. ඒ සඳහා ආගමික මණ්ඩලයක් සියලු ආගම්වල නියෝජනයක් සහිත ආගමික මණ්ඩලයක් පත් කිරීම තුළින් ගැටුම් අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලායි කාදිනල් හිමියන් ප්‍රකාශ කරන්නේ. ඒ ගැනයි අද සිළුමිණ මුල්පිටුවේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ ආකාරයෙන් තමයි අද තොරතුරු බොහොමයක්ම වාර්තා කරලා තියෙන්නේ. අපි ඉන් අනතුරු යනවා කොවිඩ් අධිඅවදානම් කලාප 47ක් පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරනවා. ජනතාවගේ නොසැලකිල්ල නිසා කොවිඩ් අධිඅවදානම් කලාප 47ක් නිර්මාණය වී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරනවා. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශයත් ඊට අමතරව ප්‍රදේශ 19ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් තියෙනවා කියලායි අද තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඒකම ලබන පොහෝ දිනෙන් දැන් අනිද්දා උදාවන පොහෝ දිනෙන් සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. නමුත් සිරිපා වන්දනා සමය වෙනදා තරම් අපට උද්‍යෝගයෙන් යුතුව සහභාගී වෙන්න සියලු දෙනාට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පසුගිය දවස්වල තොරතුරක් වාර්තා වුණා සිරිපා වන්දනා සමය ආරම්භ වුණත් පෙබරවාරි මුල දක්වා වන්දනාකරුවන්ට පැමිණීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ කියලා. ඒ ගැන අද තොරතුරු වාර්තා කරනවා සිරිමින පුවත්පතේ ඇතුල් පිටුවක. මෙවර සිරිපා වන්දනාවේ පැමිණෙන විට යොමු කළ යුතු අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. වන්දනාකරුවන් වෙනදා මෙන් නොව මෙවර අනිවාර්යෙන් රැගෙන ආ යුතු දේ ගැන මෙහිදී අවධානය යොමු කරන්න ඕනේ. අනුව ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතිකය පිටපත් දෙකකින් සමන්විතව මුඛාවරණ කිහිපයක් හා අත්සේදීමේ විෂබීජකාරක නැත්තම් සැනිටයිසර් රැගෙනීම අනිවාර්ය වනු ඇති. මෙවර සිරිපා වන්දනාව කළ යුත්තේ ලෝකේ පුරා ව්‍යාප්තව පවතින COVID-19 රෝගය සමග බැවින් ඒ ගැන අවබෝධයෙන් වන්දනාවට පැමිණෙන්නට ඕන කියන කාරණයක් මතු කරලා තියෙනවා දීර්ඝ ලිපියකින්. ඒ පිළිබඳවත් අපි සිරුමිණෙන් තමයි අද තොරතුරු උපුටා ගත්තේ. ඉන් අනතුරු අපි යන්නට සූදානම් වෙනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයක් ගැන
පිටරට සැඟවී සිටින පාතාලයන් අඟදීම මෙරට ගෙන්වනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මය සඳහන් කරනවා. විදේශ රටවල පැනගොස් සැඟව සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් වහාම අත්අඩංගුවටගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන්න මේ වෙනකොට අවශ්‍ය පීවර අරගෙන තියෙනවලු. පාතාල මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වන අතරවාරයේදී මේ පිටරටවල සැඟවිලා ඉන්න අපරාධකරුවන් ගෙන්වන්න තමයි මේ විදිහට පීවර අරගෙන තියෙන්නේ. ඒ වගේම කළුගල් සහ වැලි සහ පස් බලපත්‍ර හිමි දේශපාලඥයන්ගේ පැටිකිරිය හෙළි කිරීමට අමාත්‍ය පරිසර අමාත්‍යවරයා මහින්ද අමරවීර මහත්මයා සැරසෙනවා කියලා තොරතුරක් අද දිවයින මුල් පිටුවේ වාර්තා කරනවා. දේශපාලඥයන්ට හා ඔවුන්ගේ හිතවතුන්ට වැලි කළුගල් හා පස් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට ගන්නා ලද තීන්දුව සහ ඒ සඳහා බලපත්‍ර ලබාගෙන ඉන්න දේශපාලඥයන් පිළිබඳව තොරතුරු හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා දිවයිනට ප්‍රකාශ කරලා තියෙන්නේ අමාත්‍යවරයා. ඒ ගැනත් අපි මුල් පිටුවේ නුපුටා ගන්න. ඊන අනතුරුව තවත් තොරතුරුකට අපි යනවා දිවයින පුවත්පතේ. ඒ තමයි මීළඟ ජනාධිපතිවරණ සටනට ජාතික අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න විපක්ෂයේ බලාපොරොත්තු වෙනවලු. පසුගිය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල්ව ක්‍රියා කළ බොහෝ පිරිසක් එක්ව ඊළඟ ජනාධිපතිවරණය සඳහා නව බලවේගයක් ගොඩනැගීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ ළඟ ජනාධිපතිවරණ සටනටත් ජාතික අපේක්ෂකයෙක්ගේම තමයි ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ. ඒ ගැනත් දිවයිනයි වාර්තා කරන්නේ. ඉන් අනතුරුව රුපියල ශක්තිමත් කිරීම ගැනත් තොරතුරු වාර්තා කරනවා. ඉදිරි දින කිහිපය තුළදී විනිමය අනුපාතිකය නොවැම්බර් මාස නිරීක්ෂණය කරලා කොමුණත් රුපියල ශක්තිමත් කරන්න අවශ්‍ය සීමාවන් අවශ්‍ය වැඩපිළිවෙළවල් සකස් කරන්න මේ වෙනකොට මහා බැංකුවේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉන් අනතුරුව සමගි ජනබලවේගය පිළිබඳව තොරතුරක් වාර්තා කරනවා. සමගි ජනබලවේගයට නියෝජ්‍ය හෝ උපනායකවරු නැහැ කියලායි මේ තොරතුරේ සඳහන් වෙන්නේ. සමගි ජනබලවේගය විසින් සම්මත කරගනු ලැබූ පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා සඳහා නියෝජ්‍ය නායකයා හෝ උපනායකයෙකු නොමැතිවීම විශේෂත්වයක් කියලායි සඳහන් කරලා තියෙනවා. ඔවුන් මේ වෙනකොට ව්‍යවස්ථාවක් සම්පාදනය කරගෙන තිබෙනවා. නමුත් ඒ ව්‍යවස්ථාවට නියෝජ්‍ය නායකයෙක් හෝ උපනායකයෙක් ඇතුළත් වෙන්නේ නැහැ කියන කාරණයක් අද මතු කරලා තියෙනවා දිවයින ඉරිදා සංග්‍රහයේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ පැත්තට ගියොත් එක්සත් ජාතික පක්ෂයේ තනතුරු පිළිබඳව තවමත් නිශ්චිත තීරණයකට එළඹිලා නැහැ. එජාප තනතුරු වලට පක්ෂයේ ඇතුළේ සීතල යුද්ධයක් තියෙනවලු. ලබන ජනවාරි මාසයේදී තෝරාපත් කර ගැනීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට පත්වීමට එහි ජ්‍යෙෂ්ඨයන් අතර මේ වන විට සීතල යුද්ධයක් ඇති වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්දුරේ නායකත්වයේ මේව කාටයිද කියන කාරණය පිළිබඳව තමයි මේ විදිහට සීතල යුද්ධයක් ඇති වෙලා තියෙන්නේ. ඉන් අනතුරුව දැන් අපි හැමෝම මුවාවරණ පළඳිනවා. මාර්තු සිට මේ දක්වා මුවාවරණ කෝටි 16ක් ලංකාවට ආනයනය කරලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. මාර්තු මාසයේ තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වය පැන නැගුණේ. එතැන් සිට මේ දක්වා කෝටි 16ක් මුවාවරණ විවිධ වර්ගයේ මුවාවරණ ලංකාවට ආනයනය කරලා තියෙනවා කියලාද දිවයින ඉරිදා සංග්‍රහය තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරුකට අපි යන්නට සූදානම් වෙනවා. ගෙවී ගිය වසරේ අමිහිරි මතකයන් මැද දුටු දසුනක් හැටියටයි තමයි මේ දශක ගණනාවකට පසු වසරක් ගෙවී නව වසරක් උදාවන්නේ. අවිනිශ්චිත බවක් සමග ලෝපුරා වසංගතයේ පවතින තත්ත්වයත් එක්ක වත්තල ශාන්තානා දේව මැදුර ඉදිරිපිට ආරක්ෂාව සපයලා ඉන්න ඡායාරූපයක් තමයි මේ විදිහට කොවිඩ් වසංගතයෙන් බේරෙන්න සහ ආරක්ෂාවත් එක්ක මේ දේව මැදුර ආශ්‍රිතව ඡායාරූපයක් අද වාර්තා කරලා තියෙනවා දිවයින ඉරිදා සංග්‍රහය. ඒ වගේම තවත් තොරතුරුකට අපි යන්නට සූදානම් වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා හමුදා ප්‍රධානීන් ජාත්‍යන්තර අධිකරණයට කැඳවන්නේ දෙමළ පක්ෂවලින් මානව හිමිකම් කොමිසමට රහසිගත ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැනත් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා මේ විදිහට. ඒ වගේම අපි තවත් තොරතුරුකට යන්න සූදානම් වෙනවා. ඒ තමයි මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන දිවයින ඇතුළු පිටුවකයි වාර්තා කරලා තියෙන්නේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ වැඩපිළිවෙල අපි වෙලාව බලලා මේ ගැන වැඩිදුරටත් කතා කරමු. හොඳයි, අපි විරාමයට කලින් කතා කරමින් සිටියේ ගම සමග පිළිසඳරෙන් වැඩ සමග යලි ගමට වැඩසටහන පිළිබඳව. අපි දන්නවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි නිර්මාණතුවරයා ජනාධිපතිවරණයට පෙර සිටම මේ ගම සමග පිළිසඳරක් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ තුළින් ජනතා ගැටලු හඳුනා ගන්නට උත්සාහ කළා. දැන් මේ අයවැය ඉදිරිපත් කිරීමත් එක්ක ගම සමග පිළිසඳරින් පස්සේ වැඩ සමග යලි ගමට වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පසුගිය සති කිහිපය තුළ දිවයින පුරා පැවැත්වුවා. විශේෂයෙන් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රට පුරා මේ වැඩපිළිවෙල
ක්‍රියාත්මකවමින් පවතින විශේෂයෙන්ම COVID-19 වසංග තත්ත්වයත් එක්ක අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණවුණු සංවර්ධන වෙන සඳහන් මේවා මොන විදිහට ක්‍රියාත්මක කරන්නේ ගමේ ජනතාවගේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මොන විදිහටද වැඩසටහන් ක්‍රියාත්මක කළ යුත්තේ මේ පිළිබඳව තමයි මේ දිනවල වැඩ කටයුතු සිදු කරමින් තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් අද සතියන්ත පුවත්පත් බොහොමයකම තොරතුරු වාර්තා කරලා තිනවා. ඒ තමයි අපි දිවයිනෙන් උපුටාගත් තොරතුරු. ඉන් අනතුරුව අපි යන්නට සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ තොරතුරු කිහිපයක් වාර්තා කරනවා. වසරේ මුල් මාස 8 දී රාජ්‍ය ආයතන 31ක් අලාබ ලබලා තියෙනවා. පාඩු රුපියල් මිලියන 10,448 කියලා තොරතුරු වාර්තා කරන්නේ. රාජ්‍ය ආයතන 52කින් 31ක් මේ වසරේ මුල් මාස 8 තුළ අලාභ වී තිබෙන බව රාජ්‍ය මුදල් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ කතාබහ පළාත් සභා මැතිවරණය. පළාත් සභා මැතිවරණය මොන වගේ වේවිද, මොන වසරේ පැවැත්වේවිද මේ කාරණා පිළිබඳව දැන් වසර ගණනාවක් තිස්සේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙලා නැහැ. පළාත් සභා ගැන තීන්දුවක් ගන්න පක්ෂ නායක රැස්වීම හෙට කියලා තොරතුරක් වාර්තා කරනවා. වසර තුනක් තිස්සේ කල්දාම ඇති පළාත් සභා මැතිවරණයේ කඩමින් පවත්වනවාද නැද්ද යන සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ලංකාදීපයේ තවත් තොරතුරකට අපි යන්නට සූදානම් වෙනවා. අයවැයෙන් දුන්නාට වඩා අමතර මුදල් නැහැ කියලා මහා භාණ්ඩාගාර ලේකම් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙනවා. අයවැයෙන් ලබා දී ඇති මුදල් වලට අමතරව වෙනත් මුදල් ලබා දීම ඉතා අසීරු නිසා ලබන වසරට දී ඇති මුදල් හොඳින් ප්‍රමුඛතාගත කරමින් කළමනාකරණය කරගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සීරුම අමාත්‍යාංශය ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයකින් උපදෙස් දීලා තියෙනවා කියලා අද ඉරිදා ලංකාදීපයේ වාර්තා කරලා තියෙනවා. ඒ වගේම එංගලන්තයේ අලුත් කොරෝනා වෛරසයේ ලංකාවෙත් පැතිරියා හැකියි කියලා තොරතුරක් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි එහෙම කියන්නේ. එංගලන්තයේ පුරා පැතිරියන ප්‍රබල ධාරිතාවෙන් යුතු නව කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාව තුළ ඉතා කඩිනමින් ප්‍රචලිත වීමේ බරපතලම අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා වෙද්දී රෝග ලක්ෂණ මතුවෙන්න පෙර සිටම කොරෝනා ව්‍යාප්ත වෙනවා කියලා මහාචාර්ය මලික් පීරිස් මහත්මය සඳහන් කරනවා. හොංගොං විශ්වවිද්‍යාලයේ තමයි ඔහු කටයුතු කරන්නේ. ලංකාවේ ඉපදුණු මහාචාර්යවරයෙක්, මේ වෛරස වේදේ පිළිබඳ බොහෝ දේ දන්නා කියන කෙනෙක්. COVID-19 ආසාදයන්ගේ වෛරස ව්‍යාප්තිය සලකා බැලීමේදී 40%ක පමණ ප්‍රතිශතයක් රෝග ලක්ෂණ මතුවීමට දින 2-3කට පෙරත් තවත් 50%ක පමණ ප්‍රතිශතයක් රෝග ලක්ෂණ මතුවී දින 4ක් කාලයක් ඇතුළත ව්‍යාප්ත වීම සිදුවන්නේයි ලෝක සුප්‍රකට වෛරස විද්‍යා විශේෂඥයෙක් වන හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය මලික් පීරිස් මහත්මය සඳහන් කරනවා. රෝග ලක්ෂණ මතුවෙන පෙර සිටම කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා කියලයි ඒ තොරතුරේ වාර්තා වෙන්නේ. ඉන් අනතුරුව අපි යනවා මව්බිම් පුවත්පතේ තොරතුරු කිහිපයකට. මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේ ප්‍රධාන නත්තල් දේවමෙහි. මේ පිළිබඳව අපි පසුගිය දිනවලත් වාර්තා කළා. ප්‍රධාන නත්තල් දේවමෙහිදී අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කරපු කාරණේ සෞඛ්‍ය නීති රීති තුට්ටුවකටත් ගණන් නොගෙන දේශපාලනික පිල් බෙදී කරන ව්‍යසනයේ මහා වසංගතයක් කියලා තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඒ පිළිබඳව අද ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා සතියන්ත පුවත්පතක් නිසා මව්බිම් පුවත්පත. ඒ වගේම කොරෝනා පිළිබඳව සඳහන් කරනවා. කොරෝනාවේ නව විකෘති තත්ත්වය ආසියාවටත් ඇතුළු වීමේ අවදානමක් තියෙනවා කියලා සඳහන් කරනවා. යම් ආකාරයක මේ වෛරසයේ වෙනස් වීම පිළිබඳව කතා බහට ලක් වෙනවා. ඉතින් ඒක ආසියාවෙත් ඇති වෙන්න පුළුවන් කියලායි අද තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරු අපි යනවා සතියග අරුණට. සතියග අරුණේ වාර්තා වෙන තොරතුරක් රට පුරා අපරාධ කල්ලි 36-24ක් තවමත් වැඩ කියලායි සඳහන් කරන්නේ. ලොක්කන් රට සොක්කන් වැඩට බැහැලා කොරෝනා නිසා රන්මාල කැඩීම වැඩි වෙලා කියලාත් අද තොරතුරු වාර්තා කරනවා ප්‍රධාන පුවතක් විදිහට. රට පුරා ඉන්න අපරාධ කල්ලි 36-24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩට බැහැලා කියන ප්‍රවෘත්තිය. ඒ වගේම අපි මීට කලින් උපුටා ගත්තා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා රට ඉන්න පාතාල කල්ලි නායකයන් ගෙන්වා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව. ඉන් අනතුරු අපි අරුණ පුවත්පතේ තවත් තොරතුරුකට යන්න සූදානම් වෙනවා. මේ වෙළඳපළේ මිලදී ගන්නා යම් යම් දෙහ භාණ්ඩ මිලදී ගන්නා හන්තාවන් පිරිසගේ ඡායාරූපයක් තමයි වාර්තා කරන්නේ. මුහුණු වසාගෙන අවුරුදු වෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක. මේ මොන බාධක තිබුණත් අවුරුදු වෙනවා. ඉතින් ඒවටත් ජනතාව සූදානම් වෙන ආකාරය තමයි අද ඡායාරූපයක් එක්ක වාර්තා කරන්නේ. මුහුණු වසාගෙන අවුරුදු එනවා කියලා. ඉන් අනතුරුව තවත් තොරතුරක් තියෙනවා. පොලිස් කොස්තාපල්ලා 20,000ක පුරක් පාඩුවක් තියෙනවලු පොලිස් දෙපාර්තමේන්තුවේ. පසුගිය නොවැම්බර් මාසයේ වන විට පොලිසියේ 22,000
හයසිය හතරිහක පුරප්පාඩු ඇතුවීතිබු බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා කියලත් සතියගරුණය අද තොරතුරු වාර්තා වෙනවා. ඉන් අනතුරුව සංචාරක කණ්ඩායමක් හෙට දිවේන්ට පැමිණිවට නියමිතයි කියන තොරතුර අපි ගෙනාව මාස දහයකට පසු හෙටේන සංචාරක කණ්ඩායමට ස්ථාන දොළහක් පෙන්වීමට මේ වනකොට සැලසුම් කර තියෙනවා. මාස දහයකට පසු නියාමන ව්‍යාපෘතියක් ලෙස හෙට ප්‍රථම සංචාර කණ්ඩායම මත්තලන්ත ජාතික ගුවන්තොටුපලින් මෙරට පැමිණීමට නියමිතයි. ප්‍රථම කණ්ඩායමට සංචාරකින් 200ක් එක්ව සිටින අතර 29 වෙනි දින පැමිණෙන ගුවන් යානයෙන් තවත් 200ක් පැමිණීමට නියමිතයි. මේ සංචාර කණ්ඩායමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ යමින් ඒ පිළිවෙත් පිළිපදිමින් ස්ථාන 12ක් පෙන්වන්න කටයුතු කරලා තියෙනවා. මේ නියම ව්‍යාපෘතියක් විදිහට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගැනත් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම TNA බ්‍රිතාන්‍ය සමග එක්ව මාර්තුවේ ජිනීවාහිදී පරණ තැටියම වයන්න සූදානම් වෙනවලු. TNA එක කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ ලබන මාර්තුවේ අස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙනීමට බ්‍රිතාන්‍ය සූදානමින් සිටින බවත් ඒ පිළිබඳ සාකච්ඡා ජනවාරි මාසයේදී ආරම්භ වන බවත් මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. ලෝකේ වෙනත් අර්බුදයකට මුහුණ දෙද්දී රටේ තවත් පිරිසකට අපි ලෝකයේත් එක මේ අර්බුදවලට සාර්ථකව මුහුණ දෙමින් ඉදදී තවත් පිරිසකට තියෙන ගැටලුව. ඒ පිළිබඳව තමයි අද සතියගාරුණ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරුව ඇත්ත පුවත්පත දෙස අවධානය යොමු කළොත් ඇත්ත පුවත්පතේ වාර්තා වෙනවා එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයේ සම්බන්ධයෙන් තොරතුරක්. එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත්වේ කියලායි මේ තොරතුරේ වාර්තා කරන්නේ. පසුගිය 23 වන දින රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදුරටත් දරණු ඇති බවට වාර්තා වෙනවා කියලා සඳහන් වෙද්දී සමගි ජනබලවේගයේ 4ක් අලියා දේශ බලති කියලා තොරතුරුකුත් තියෙනවා. සමගි ජනබලවේගයේ නියෝජනය කරන සුළු ජාතික පක්ෂ නායකින් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා කියලා ඇත්තයි අද තොරතුරු ගෙනවිත් තියෙන්නේ. ඒ වගේම 95 වසරක් සපිරෙන රුසියානු ජනතා තානාපති සේවය පිළිබඳව විශේෂ වැඩසටහනක් තිබිලා තියෙනවා. එහිදී අදහස් දක්වලා තියෙනවා රුසියාව හා ශ්‍රී ලංකාවේ ජනතාවන් අතර සබන්තාව පිළිබඳ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ පසුගිය දෙසැම්බර් 18 වෙනිදා පැවැතුණු රැස්වීමේදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහත්මයා දේශනයක් කරලා තියෙනවා. ඒ දේශනයේ ඡායාරූපයක් එක්ක අද තොරතුරු ඇත්ත පුවත්පතයි වාර්තා කරලා තියෙනවා. ඉන් අනතුරුව අපි යනවා මෞරට පුවත්පතට. මෞරට පුවත්පතේ වාර්තා වෙන පසුගිය දවස්වල මේ මහනුවර ප්‍රදේශයේ විශේෂයෙන්ම වික්ටෝරියා වේල්ල තියෙන ප්‍රදේශයේ ආසන්න ප්‍රදේශවල භූකම්පන තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. සෙලවෙන මහනුවර බලන්න පිට රටින් ටීම් එකක් කියලායි තොරතුරු වාර්තා කරන්නේ. මධ්‍යම පළාතේ වික්ටෝරියා ජලාශයේ ආසන්න ප්‍රදේශ කිහිපයකට බලපෑ භූචලන අවදානම ගැන පරීක්ෂණ පවත්වන 12 දෙනෙකුින් යුතු පරීක්ෂණ කොමිටියෙන් අදහස් විමසා අවශ්‍ය වූහොත් ජාත්‍යන්තර විශේෂඥයන් මෙරට ගෙන්වන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහත්මයා සඳහන් කරලා තියෙනවා. මෞරට පුවත්පතයි ඒ ගැන තොරතුරු වාර්තා කරන්නේ. අපි අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට කලින් ක්‍රීඩා තොරතුරු වෙත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රීඩාවේ අමාරුම වසර පිළිබඳව තමයි මේ විදිහට මේ කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක ක්‍රීඩාවට අතුරු ඉරණම පිළිබඳව තමයි තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. හොංකොං, ටර්කමිනිස්තාන්, බෙලරුස් සහ නිකරගුවා වෛරසයට අභියෝග කළා. මෙලොව දෙයක් නොකර නිදියාගත් කුම්භකර්ණ ක්‍රීඩා සංගම් ලංකාවේ තිබුණලු. සජීවී තරඟ වෙනුවට සංරක්ෂිත දර්ශන කාලියට ආපු කාලයක් බවට පත් වුණා. කොහොම වුණත් අපි වසරකට ආසන්න කාලයකට පස්සේ දැන් ඔන්න ටෙස්ට් ක්‍රිකට් පිටියට අවතීර්ණ වෙලා තියෙනවා. LPL උණුසුමත් තිබුණා. ඉතින් LPL ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් පස්සේ ඒ උණුසුමත් එක්කම දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වෙලා තියෙනවා. පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟේ ඊයේ දිනේදී ආරම්භ වුණා. අපි එහි දර්ශන වෙතත් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඊයේ දිනේදී තරඟේ අවසන් වන විට ශ්‍රී ලංකාව පළමු දිනේ වැඩි ගෞරවවත් කරගත් බවත් අපි සඳහන් කරන්න ඕනේ. කාසියවාසී දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ආරම්භක පිතිකරුවන් යුගලයටත් කුසල් මෙන්ඩිස්ටත් කුසල් ජනිත් පෙරේරා දිමුත් කරුණාරත්න මේ ක්‍රීඩකින්ට සාර්ථක වෙනට දකුණු අප්‍රිකානු පන්දුවේ වන්න අවස්ථාව දුන්නේ නැහැ. නමුත් සිව්වෙනි කඩුල්ල සඳහා දිනේෂ් චන්දිමාල් සහ දනංජිද සිල්වා සාර්ථක සබන්තාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පෝරුව ඉහළට ගෙනාවා. දිනේෂ් චන්දිමාල් ලකුණු 85කට දැවී ගියා. දනංජිද සිල්වා ලකුණු 79ක් ලබා සිටියේදී ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. කොහොම වුණත් මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක තත්ත්වයක ඉන්නවා. අපි බලමු අද දවසේදී මොන වගේ වේවිද කියන කාරණේ.
මේ වන විට දශංශානක ලකුණු 25ක් ලබාගෙන ක්‍රීඩා කරමින් සිටිනවා. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමස්ත ලකුණු පූර්ව සටහන් වෙන්නේ 340ක් විදියට කඩලු 6ක් දැවි අද දවසේදී දකුණු 400 සීමාව පසු කරන්නට හැකියාව ලැබුණොත් දකුණු අප්‍රිකාවට අභියෝගයක් ලබා දීමේ අවස්ථාවක් තියෙනවා කියලායි ක්‍රීඩා විචාරකින් සඳහන් කරන්නේ. අපි බලමු channel I ඔස්සේ දහවල් 12:30 සිට මේ තරගයේ නැරඹීමේ අවස්ථාව ඔබට තිබෙන බවත් මතක් කරමින් අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුබෝවන්.